මන් තාම සිද්ධිය දැක්කනෑ මං ඉන්න මේ රත්නපුරේණිය අද. ඉතින් ආය සම්බන්ධයෙන් මම වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට උපදෙස් දීලා තියෙනවා. වහලේ උඩ නෙමේ කොහේ නැග්ගත් යන පිළිවෙලට යනවා මිසක් අපිට වෙනසක් කරන්න බෑ. ඕන කෙනෙකුට සමන්ට කැමති විදියට උද්ඝෝෂණය කිරීමේ අයිතිය නිදහස අපි රටේ අද ඇති කරලා තියෙනවා. උද්ඝෝෂණය කරපුවම වෙඩි තියන්නේ නැහැ නේ ඉස්සර වගේ. ඒක හින්දා බන්ධනාගාරයට 2012 නොවැම්බර් 11 වෙනිදා ගිහිල්ලා මිනිස්සු ඝාතනය වෙච්ච විදියට 27 දෙනෙක් ඝාතනය වෙච්ච විදියට ප්‍රශ්න හදන්නේ. ඉතින් අපි බොහොම කල්පනාකාරීව ඉවසිල්ලෙන් ওই ප්‍රශ්නෙට විසඳුමක් දෙනවා. කවුරුත් අද රටේ පිළි අරගෙන තියෙනවා බන්ධනාගාරය තුළ තාමත් නීති විරෝධී වැඩ කටයුතු කරනවා කියලා. ඒක මම කොමාරි පාලනය කරනවා. දෙයට කරුණු දක්වනවා නම් ඒගොල්ලෝ අමාත්‍යාංශයෙන් මගෙන් හරි අමාත්‍යාංශයේ ලේකම්තුමියගෙන් ලිඛිත අවසරය ගන්න ඕනේ. මොකද මාධ්‍යයට කතා කර කර හදන්න පුළුවන් තරම් නෙමෙයිනේ බන්ධනාගාරය. අපි බන්ධනාගාරයේ තුල යම්කිසි තත්ත්වයක් ඇති වෙලා තියෙන නිසා දැන් වෙනකොට මේ නැවත මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නත් යෝජනා වෙලා තියෙනවා. ඉතින් අපි ඒවා ක්‍රියාත්මක කරන අතරවාදීම ඒවා අපහු ඇති නොවෙන්නත් වැඩ කරන එක අපේ වගකීමයි.